දසවෙනි දණ්ඩ වර්ගය දඬුවම් ගැන වදාළ කොටස පළවෙනි ගාථා රත්නය දඬුවම් විඳින්න හැම කෙනෙක්ම භයයි මරණයටත් හැම කෙනෙක්ම භයයි ඒ නිසා තමන්ව උපමාවට අරගෙන කිසි සතෙක්ව මරන්නත් එපා මරවන්නත් එපා ජේතවනාරාමේදී චබ්බග්ගිය භික්ෂුන් අර්භයා වදාළ ගාථාවකි දෙවන ගාථා රත්නය දඬුවම් විඳින්න හැම කෙනෙක්ම භයයි හැම කෙනෙකුටම තමන්ගේ ජීවිතය ප්‍රියයි ඒ නිසා තමන්ව උපමාවට අරගෙන කිසි සතෙක්ව මරන්නත් එපා මරවන්නත් එපා ජේතවනාරාමේදී චබ්බග්ගිය භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි තුන්වන ගාථා රත්නය සෑම සත්ත්වෙක්ම සැප විඳින්න කැමතියි. ඉතින් තමන්ගේ සැප හොයන්න ගිහින් වෙන සතුන්ට දඬු මුගුරු වලින් හිංසා කළොත් ඔහුට පරලොවේදී සැපක් නම් ලැබෙන්නේ නෑ. ජේතවනාරාමේදී කුඩා දරුවන් පිරිසක් අරභයා වදාළ ගාථාවකි. හතරවන ගාථා රත්නය. හැම සත්වයෙක්ම සැප විඳින්න කැමතියි. ඒ බව දැනගෙන තමන්ගේ සැප උදෙසා අනිත් සතුන්ට දඬුමුගුරු වලින් හිංසා නොකරයි නම් පරලොවදී ඔහුට සැප ලැබෙනවා. ජේතවනාරාමයේදී කුඩා දරුවන් පිරිසක් අර්භයා වදාළ ගාථාවකි. පස්වන ගාථා රත්නය. කාටවත් නපුරු වචන කියන්න එපා. නපුරු වචන කියන්න ගියොත් අනිත් උදවිය ඔබට පෙරලා නපුරු වචන කියාවි. රණ්ඩු ඇතිවෙන කතාබස් ඇතිකර ගැනීම දුකක්. එයින් ඔබටමයි පෙරලා කරදර වෙන්නේ. ජේතවනාරාමයේදී කුණ්ඩධාන තෙරුන් අරභයා වදාළ ගාථාවකි. හයවන ගාථා රත්නය. ශබ්දය හටගන්න ලෝභ බඳුනක් කඩලා දැම්මා වගේ වචනය සංවර කරගෙන තමන්ගේ ජීවිතය නිශ්ශබ්ද කරගත්තොත් තමන් තුල නිවිලා යනවා. එතකොට ආරවුල් හටගන්නේ නෑ. ජේතවනාරාමේදී කුණ්ඩධාන තෙරුන් අරභයා වදාළ ගාථාවක. හත්වන ගාථා රත්නය. ගොපල්ලෙක් කෙවිතෙන් පහරදී හරකුන්ව ගොදුරුබිමට දක්වනවා වගේ මේ ජරාමරණ දෙකත් ඒ විදිහටම සත්වයන්ගේ ආවුෂ අවසන් කරලා දානවා. පුරාරාමයේදී පොහොය දින සිල් ගැනීම අරභයා වදාළ ගාථාව. අටවිනි ගාථා රත්නය. අඥාන පුජ්‍යලයා කොච්චර පව් කෙරුවත් ඒකේ බරපතලකම තේරුම් ගන්නේ නෑ. අන්තිමේදී ප්‍රඥා රහිත පුජ්‍යලයා තමන්ගේම කර්මයෙන් හටගත් විපාකවලින් දුක් විඳිනවා. ගින්නෙන් පිච්චෙන කෙනෙක් වගේ. වේළුවනාරාමයේදී අජගර ප්‍රේතයාරභයා වදාළ ගාථාවකි.
නවනගා තාරත්න දඬුමුගුරු රහිත හැම සතුන් කෙරෙහි මෙත් වඩන රහතන් වහන්සේ කෙනෙකුට යමෙක් දුෂ්ට සිතින් පීඩා කළොත් මේ දසවැදෑරුම් කරදර වලින් එකකට ඉක්මනටම මුහුණ දෙන්න ඒ පුජ්‍යලයාට සිදු වෙනවා දසවන ගාථා රත්නිය එක්කෝ දරුණ ශාරීරික වේදනාවකට භාජනය වෙන්න වෙනවා එහෙම නැත්නම් අතපය හෝ කැඩෙනවා එක්කෝ දරුණු රෝග වැළඳෙනවා එක්කෝ සිහි විකල් වෙනවා එකලස්සන ගාථා රත්නිය එක්කෝ රජවරුන්ගේ උදහසට ලක් වෙනවා එහෙමත් නැත්නම් දරුණු අපරාධවලට ලක් වෙනවා එක්කෝ නෑදෑයෝ පවා අහිමි වෙනවා ධන සම්පත් හරි විනාශ වෙලා යනවා දුලස්සන ගාථා රත්නිය ඒ වගේම ගෙවල් දොරවල් ගින්නට අහු වෙනවා ඒ මෝඩ තැනැත්තා මැරුණට පස්සේ නිරයේ ගිහින් උපදිනවා වේල්වනාරාමයේදී මුගලන් තෙරුන්ට පහර දුන් සොරුන් අරබයාව දාල ගාථාවකි. දහතුන්වන ගාථා රත්නය. අන්ධ බාල පෘතජ්ජනයා පිරිසිදු වෙන්න හිතාගෙන නිර්වස්ත්‍රව තපස් රැක්කට ඔළුවේ ජටා බැඳගෙන හිටියට දත්මැලියම් බැඳුනට නොයෙක් වෘත සමාදන් වුණාට නොයෙක් ආසන ක්‍රමවලට වාඩි වුණාට ඇඟපුරා අලු දූවිලි තවරගත්තට ඔක්කොටියෙන් වාඩි වෙලා හිටියට ඔවුන් ඉන්නේ සැකයෙන් එතර නොවී නිසා ඔවුන් පිරිසිදු වෙන්නේ නැහැ. ජේතවනාරාමයේදී එක්තරා බහුවාණ්ඩික භික්ෂුවක් අරබයාව දාල ගාථාවකි. ලස්සනට හැඳ පැළඳගෙන හිටියත් ඒ තැනැත්තා ධර්මයේ හැසිරුණොත් ශාන්ත වුණොත් ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වුණොත් නිවන් මඟ ස්ථීරව පිහිටියොත් බ්‍රහ්මචාරී වුණොත් සියලු සත්‍යයන් කෙරෙහි දඬුමුගුරු ඇත්හැරියොත් ඔහු තමයි නියම බ්‍රාහ්මණයා. ඔහු තමයි නියම ශ්‍රාවකයා. ඔහු තමයි නියම භික්ෂුව. ජේතවනාරාමයේදී සන්තති ඇමති ආරභයාව දාල ගාථාවකි. පාලොස්වන ගාථා රත්නය. යම් පුජ්ජලෙක් ලැජ්ජාව නිසා අකුසල් දුරු කරනවා නම් ලෝකේ එඹදු අය ඉන්නේ ටික දෙනයි. ඉතා යහපත් අශ්වේ කස පහර කන්නට අකමැත්තෙන් හික්මෙනවා වගේ ඔහුත් නින්දාවට අකමැත්තෙන් හික්මෙනවා. ජේතවනාරාමයේදී පිලෝතික තෙරුන් අරබයාව දාල ගාථාවකි. දාසය වෙන ගාථා රත්නය. තමන්ගේ ප්‍රමාදයෙන් කසපහර වැදුනට පස්සේ අජානීය අශ්වයා තව තවත් වීරියවන්ත වෙනවා. අන්නේ වගේ ඔබත් මේ සංසාරය ගැන කලකිරිලා කෙලෙස් නැති කරන්නමයි වීරිය ගන්න ඕන. ශ්‍රද්ධාවන්තව ශිල්වන්තව සමාධියෙන් යුක්තව විදර්ශනා ප්‍රඥාවෙන්මයි තීරණ ගන්න ඕන. අවබෝධයයි හැසිරීමයි එකක් වෙන්න ඕන. හොඳට සිහිනුවන පිහිටවාගෙන මේ මහා සසර දුක නැති කරලා දාන්න.
ජේතවනාරාමේදී පිලෝතික තෙරුන් අරබයාව දාල ගාථාවක දාහත්වන ගාථා රත්නය වතුර ගෙන යන උදවිය තමන් කැමති දිසාවට ඇලවේලි බැඳගෙන වතුර අරගෙන යනවා හී වඩුව තමන්ට ඕන පිළිවෙලට ඊතල සකස් කරගන්නවා ලීබඩුව තමන්ට ඕන පිළිවෙලට ලීබඩු හදාගන්නවා ධර්මයට කීකරු අය තමන්ගේ හිත දමනය කරගන්නවා ජේතවනාරාමේදී සුක සාමනීරයන් අරබයා වදාළ ගාථාවක දසවෙනි දණ්ඩ වර්ගයේ නිමාවිය දඬුවම් ගැන වදාළ කොටස නිමාවිය